ද්‍යාවක් ගියවුණ දවස උුසුම පුවත් මුලින් මවට කියන අටන් පොති සමගින් මම ශ්‍ර හන් කනිශ්කාරයසිහ ම ගයාලා කරුවණී අවධානය යොමු කරම ප්‍රධාන පුවත් සිරස් අතල වෙත ඉවත් කළ විදාායක බලයේ හැටි අශීමත විදායක බලය සමඟතමයි දූෂණය ගමන්කර ජාතික ආර්ක්ෂාව ගැන අදමැතිකෙන් පර්ණිමෙන්න්තුවට සහතිකයක්. ෝටාාවයගේ ජනාධිපති අපේක්ෂකත්‍රයට මහින්ද හරස්වයි අධිකරණයට අපහස්ස කිරීමේ ඥානසාරගමිට එරහි නඩුතිින්දුව අගෝස්තු අට පළාත් සබහා මැතිවරණය ගැන පක්ෂ නායකරස්සිීමක් අනිත්තා. බලය හා දෝෂණය අතර සබන්ඳියාව බිදහෙලීමට එකුත් වසර තුන තුළ ශ්‍රී ලංකාව වැදගත් පියර රැසක් ගත් බව ජනාධිපති මෛත්‍රපාල සිරිසේනමැතිතුමා පවසනවා. ජනාධිපතුමා මෙම අදහස් පල කළේ ජෝජ්‍යාවේ ටිබ්ලිප් සම්න්්‍රන හා සම්ලු ශාලාාවේදී අරම්භ කරුණු විෘදත්ත රාජ්‍යහවල් කාරිත්තේ නායිකහමුවට එක්වෙමින්. ෙනනිවිත හාවයෙන් යුතු පර්දෘශ්‍ය භාවෙන් හැබී අල්ලස දෘෂණය නාස්තිය අවම කරන්න ලෝකය සමට සස්ෝදායක පරසර මොට පත් කරමු. යාාවගේේ තිබිනිසි අගනුවට රැස්සූ ොක රටවල් හැත්ත පහත් ෝජනය කරන රාජනායකයන් කැබිනට අමාතරන් පර්ලිමන්තු න්්‍රීවරන්ට ඒ යන් ප්‍රාර්ථනාව අමුණ මොට පත් ව විශයම සම ුව සහ ලංකාව ජනාති පති රු ම ත්‍රී පලසසිසර මැත්තුම කරෙහි වැඩි අවධහනයක් රාජනායකන්ගේ යෙමුීම. නිරායාසිෙන්සිදු වූක් වචනයට වඩා ක්‍රයාවෙන්ම මුණු මහත ලෝකටම ඒ ආදර්ශයසපය වූ නායකයා වශය නොුවේ. එතුමා පළමු වතාවට මේ සමලුවට සහභාග වූයේ. ජෝජයා අක්‍රමාත්්‍යය මමුකා භක්තාත්සේ මහතාගේ ප්‍රධානත්වෙන් වි්‍යවෘත්ත පරාච්ච හවල්කාරිත්ව සමළුව, අද පෙරවරුවේ ආරම්භ කෙරුණා ඊට සසාමාජික රටවල් හැත්තෑ පාහක. ජනාධිපතිවරුන් අගමැතිවරුන් කතානාකවරුන් අතවරු ැතු නියෝචිතැන් පිරිසක් එක්ව සිටිය වෘත්ත රාජච හල් රිත්පේ එකඟගතා එහි සසාමාජිකර වටවල සුබසාධනය හා යහපත උදසා යොදාකන්නේ කිෙසේ ්‍යයනතේමාව ඇතේ සමාරම්භක සැසේ ආරම්භ කරුණා. එම සමාරම්භ කවස්ථාවේ මූලික අදහස් දැක්වීමට එක්වෙමින් ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා ්‍යවෘත්ත රාජ් හවල් කාරිත්පේට අ දාළ මුූල ධර්ම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ගප්ියවර පිළිබඳ පැදිලික්ල. ො. President of Sri Lanka. How do you think that your tenure as uh, president uh, has promoted the principles of open government? මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරය වන අවස්ථාව ලෝකයේ රාජ්‍යනායකයින්ට තිබුණු බල අල්ල තුළ ශ්‍රී ලංකාවේ රාජනායක අර තිබුණේ ලෝකෙ කිසිම රටක රාජ්‍යනායක නොමැති අශීමිත විදාායක බලයක්. ඒ අශීමමිත විදායක බලය සමඟතමයි දූෂණය ගවන් කර. ඒ නිසා ම ලින්ම කරේ පලවෙනි මාස හය තුළ විදාායක ජනාධිපතිවරයා සතුව තිබූ. අසීමිත්ත විදාායක බලය ඉවත් කරලා පාර්ලිමයෙන් තුළ ලබාදීමයි, පාර්ලිමේන්තුවය බල ක්තිමත් කලා ඒ බලේ පාර්ලිේන්තුරදීමට පෙර ජනාධිපතිවරයාගේ පෞද්ධලික අභිමත්්‍යය තුළ තමයි. ශ්‍රී ලංකාවේ කග්‍රවිශ්කාරවරයා පත් කළේ, ශ්‍රේෂ්්‍රාධිකාර විශ්කාරවරු පත් කළේ, නීතිපතිවරයා පත් කළේ, පොලිස්පතිවරයා පත් කළේ, විවේධ ආයතන සම්බන්ධීන්තිබූ ස්වාදීන කොමිසන් සබා. ස්වාධීන කොමිසන් සභා විදිට හැඳින් වුවත් ඒ කොමිසන් සභාවට පත්කරන සියලු කොම සාරිස්. රු ජනාධිපතිවරයාගේ තනි අිමතේ තුළයි පත් කලේ. අද අධිරණ ශේසරයට කිසිදු දේශපාලක්නයෙකු අගහන්න බැරිාකාරයට අධිරණය ශක්තිමත් කල්ලදව. දේශපාලක්නයෙන් ප්‍රාජ්‍ය නිලධරින් රටේ සාමාන්‍ය පුරවැසියන් ව්‍යාපාරිකයින්. මේ සියලු ආයතන ඒ ස්වාධීන කොමිසන් සභාවල බලට Perfect. Thank you very much indeed. A big round of applause for uh, President. I'm sorry to have uh, but I think you gave us a, a a good idea of what you've been able to do. Thank you very much. ඉතින්වසන් වන මෙම සමුලුපේදී දූෂණ විරෝධය, සිවිල් අලවකාශය හා රාජ්‍යසේ වව ශක්තිමත්කිරීම යන අරමුණු ඉටුකර ගැනීමේදී පවතින අභිහෝග සහ එම අභිහෝකජයකැනීම සඳහා ගෝලී වශෙන් සාමූහිකව ගත යුතු ප්‍රාත්න පිළිබඳ පුළුල් අවදහනයක් යොමු කෙරනු ඇති. මෙම සමුල පෙන් අතුරව චනාධිපතිම ෛත්‍රපාල සිරිසෙන මැතුමා හා ජෝජ්‍ය චනාධිපති, ජෝි මර්ග ල් විලි මහතාතර හමුුවක්ද සිදපනාා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාමාර්ග්‍යයක් සිදදු ොන බව, අග්‍රවාතය රණනිල් වික්‍රමසිංග හතා පාර්ලිමන්තුවේදී අද අවධාරණය කළා. යුදහමුදාවේ ංඛ්‍යාත්මක අඩු කිරීමක් හෝ, කදවරු ඉවත්කිරීමක් කිසිසේත් සිදදු නොගන බවයි, අග්‍රාථත රනිල් වික්‍රමසිග හතා පාර්ලිමන්තු න්ත්‍රී දිනේ් ගොවර්ධද මහතා මතු කළ ප්‍රශ්නකට පිළිතුර දෙමින් ප්‍රකාශ කළේ. උතුරේ යොද හමුදා කඳුරු ඉවාත් කිරීම යුදහමදාවේ පිරිස්පලය සීයට විශ්ෂපහකින් කප්පාදු කිරීම යන බරපතල ප්‍රශ්නය සම්බන්ධව රජන පි ර ද ැතු මගේ ප්‍රස්් ර පි රේක පැත්ව ඇකර ග දන්න ොවදගේ ඇදකනගේ ආරක්ෂක හමුදාවන් ඇතුලේ බරපතල සසාහ කාරිතත්වයක් ඇතිබර තිෙනවා එක වැඩන්න දිනක මිරාජ්‍යයට හොදන අපට කිම අව්‍යාව නෑ දර දරු. ඇළවෙලත් නෑ මෙවාගේ සං්‍යාව අඩු කරලත් නෑ අ මේක ගුද හමුදාවෙන් ගත්තේ තීරණයක් මේක දමැත්තුමා ගත් තීනයක්ත් ජනධපත්තුමා ගත්ත තීරණයක්ත් රජය ගත්ත තීරයක්වත් නෙවෙයි. මේ හමුදා විසිම තමන්ගේ පරිපාලනට අවශ්‍ය විදිහයට කටයුතු කල තිවවා නමුත් පි කවදක්වත් අපි කඳුරු ගලවන්න කියලත් හමුදාපත්තුමා සඳහන් කරේ ඔබතුමාල්ලට මීට ඩා විස්තර අශ්‍යන හමුදාවෙන් එනිල්ධාරන් කීපදනෙක් අමුතුමාත්ක සාකච්ච කර එකගලට අමුදාව අද පාලනය කරන්න හමුදාවේ හමුදාප්‍රතිවරුන් එ සාකච්ඡා කල ඒගොල්ල ගන්න තීරණා. අඳෝර ාන්න අමුදාව පිට. කියන්ට ඕනෑ මොකක් ඕන සංකයාව කොතනදාන්න කෙලා. ඒ අනු අපි ක්‍රියා කරන්න හමුදාවේ බලෑනි ප්‍රති සංවිධාන කන ඕන හමුදාවකයන්න ඕකඉතින් හමුදාවකින් කරන්න ඕන ඕක ැෙරුුවනක් ඒක පලි ටස්සය කරපු එක අපේ ප්‍රවිදාවන්දාට පුල්ලන් එක්සත් ජාතිීන්ගේ සංවිධානයේ සාමවැට කටයුතුල දෙන්න ඉස්සල්ල අවස්ථාව තිබුන්න ඒත් දැම් මාල්ිවල්ට එන්න කියලා අපේ හෙලිකප්ට රොක්ක මරගෙන යනවා එහට. ඒළඟට ඉන්දියන් සාද්‍රය කේන්ද්‍රස්ථානය ඇතියට අද මීට වඩා නප හමුදාවට අවධානය වූේලා යනවා දැනට අපට සිද්වෙලාතියන්නේ යුද්ධ හමුදා ප්‍රාග්ධන් වියද වලින් මගක් කියන්න මේ කවද ආරම්පකරු මෙතන ගඩනැකිල්ලකට මොකක්ද සිදුවනේ ාලුවදරති වුණ හමුදා පිටියට ඔබතුමා කියන්න කොච්චර වියදගුණාද තාම යනෝ. හමුදා හැමෙක්ෙනම් බයිනෝ මේ ආරක්ෂක අු ගොඩනැකිල්ල සඳහා වියදක්නොකට පහෝමාින් අද බ්‍රිගටිය කෙනෙක් විශ්්‍රාමයන් ඉස්සල්ලා මේද ජනරල් කෙ බඩ පත්තන මීට ස්සල එැ නෙමයි එක කාලක වෙන්න ඇති හැමක්කර මතකැව මොද. දාව කරන්නෙල ජ නත ගන්නෙත්නෑ මගේ මේකුන්න ඇත් හමුදාව ආරක්ෂා කල්ලලා ඉදිරියටයන්න යුද්ධහමුදා පොයිතුවා මට කි්වා විපක්ෂයේ මන්ත්‍රවඩු මුණගැල්ල මේ කරුණු පෑදිලිකරණයා ඇස්තී කියලා. යතර ඉද මිල සුත්‍රෙ පිබඳවද පාලිින්තුේද ප්‍රශ්න රීම් සිටපුන ැනට කොචටර ිකර ක් නිානවෙන්නේ කොස්ට්ට වෙන අනු තුනේ සත අසුනමයක් දැනට රුපියල් හැත්තවකටත් දෙන්න පාඩුවක් ලබ. තවත් මාස දෙකින් ආයිත් කජිතල්වල දීල්වල පෙටරල් භමතල්වල මල වැඩිකිරීමට නියමතයි නද. අපි ලෝකවෙලද පොලේ මිල වැඩිවෙනකොට මල වැඩි කරන්නත් මිල අඩුවනකොට මිලඩුරන්නත් ක්‍රමවෙදයක් දැ හද තියනවා ඒකට කමිටුවක්ත් කල තිනවා කැිනටවේ අනුමතේ ලබල ඒ කිටුව ද නිර්දේශයන තම. වැඩවීම් අඩුවම් කර දිරිකාලේද. පලත් සමහ මැතිවරනේ පැවැත්වම් පිළබඳ තීරණයක් ැනීමට පක්ෂනායයික ැස්වීමක්, අනිත්තා පවත්වන බව, කතතානායක රුජාසරේ මහතා පාත්ලිමින්තුේදී අද ප්‍රකාශ කලා. ඒ පල්ලිතුමන්්‍රී නිකුණු පරද මහතා මතු කළ ප්‍රශ්නයකට පිළි තුරුතමින් පසුගේ රජකාලේ සේෂචාධකර පහදිලි තිේදක් දුන්න සිිරි බණ්ඩාරණයක අද්‍රවිිශ්‍යකරම වත් කරට පාගේල ගල මොකත ගෙනනේ ඒ න්ද අහකදාලා තම රජක් මැතම ූලසනට පලමේතු රැස් කරල පැ සි අතය ගැතුේ මැදිගර කර ඔොවා කතා කර අත අත කලා මේ සම්මාජන කිසිව පක්ෂ ආයකෙක් මට කියනෑ චන්ද කල්දාන්න ඕනේ කියල. ඒ නිසා තමයි අපි අනිද්දර ඔක්කෝ පක්ෂණක රැය ක හම. තියන්නේ ොයි ක්‍රමට ජනකල සාකච්චාරන. මේක උල්ලගනය කිරීම ශ්‍රේෂ්ාතිි කරණයට අියෝග ම ප්‍රශ් බලයි ඔබතුමාගේ ම මහ අර්ත රූපන ඒක ම හ ල ල ප . සසුගේ පාලිමේන්තුවයි කතානාක දුරේදරු චමරාජපක් පැත්තුම ේෂාතිකනය තිීදු ගන්නාවක් විදා තින. ඒනිසා මුණහන්සලක් අතිතේවුුණයි කියල කියෙන මොකක්හවිකක් පෙන්දලා මීරටේ මහජනයාගේ පරමාදි පපත්චේ අයිති අත්ත එක්ක ෆට් බෝල් ගහන ක්‍රියාාව අපේ ජන්චන්ය කල්ලා නැතුව චන්ද පත්තිමනා ගඩතු කොරන්නේ ද මේක අර පිට පැත්නවා ඔක්කම අඇවිල්සේන ගර කතානතුේ මහිතන්නේ ෂේෂ්ාධි කරනය මෙමගේ තින්ද අත් දෙන්නේ නතාවක ප්‍රමාධ්‍ය පත්ය කෙන හිතලටම යි වගේ ම මටකලින් සේෂටාතින තිේන්දවදුන්න ඉද මල සන්දෝ රපිය. සීියකට දෙන්නෙ ලැබේ ෂේෂ්ාදරත තින්දුන ගරුකරයනෑ රාජපක්ෂ පාලනය. බොරතල් මිල ඉහල පහල යන විටත් ඇමෙරිකා ඩොල්රේ අගේ වෙනස් වන විටත් මෙරට ජනතාව පත්වන අපහසුතා අවමකිරීමට රජය ඉන්දන මිලසූත්‍රයක් ප්‍රාත්ම කරනවා. එහෙත් පසුගේ රජයේද මෙවැනි මිලසූත්‍රයක් අනුගමනය කළේ නම් ජනතාවට සහන සැසීමට හැකියාව තිබූ බවයි බොහ දෙනා පෙන්වා දෙන්නේ. ජනතාවට සහන සලසන ඉඳ මිල සුත්‍රේ විේචය කරන පල්ලිබින්තුමන්ත්‍රී බතුල ගුණුවර්තන මහතා තමන්ගේප් සමේදී. බොරතෙල් මිල ඉහලක අයිු මධ්‍ය හමෝකට එක්වෙමින් පින් පාතුන්නා. දෙෙදා සටවර්යේ ජුලි මාසෙදී ෝක වෙලඳ පොලේ තෙල් බැරලක මල ඩොලර් එකසි හතලි සහයයි. ඇමෙරිකා ඩොලර් එක සහලස් හැක්්ඩක්වා ොරතෙල් බැලේ මිල ඉහලකේ බෞප්‍රකාශ කළද. දෙදහටවසර ජලිමාසේදී, ොරතෙල් බැරලේක මිල සඳහන් වන්නේ ඇමරිකාඩ් ඩොලර් එක සතිස් දෙකක් ලෙසයි. ඒේබෝද එන් වසරේ දෙසම්බර් මාසය වනවිට ලෝක වෙලඳ පොලේ ඉන්දන ි දෙ පහත වැටුණා. එක පාට්ම මේ ිලේ කඩාවැටීමත් සිද්ධ වුණා දෙදදාටේ දෙසම්බර් මාසේ ඩොලර් තිස් හතරයි. හතලිය නෙමේ. මෙම සං්‍යාලයකන බලද ගැටලු සහගත තත්වයක් මතුව තිබෙනවා. එනම් දෙදහ සට වසේ දෙසැම්බර් වාසේ බොරතල් බැලේකමිල ඇමරිකා ඩොලර් තිස් හතරක් නොව තිස්නවයක් ලෙසයි වාර්තා වන්නේ. බෝධ අදටත් රජය ඉන්දන අලිවි කරන්නේ රජපක්ෂපාලන සමී අලෙවිකළ ඉඳදන මිලටත් වඩා අඩුෙන්වීම විශේෂත්වයක්. එතුමා කියනවා වසර දහයකට පෙර තම පාලන කාලේ බොරට බැරලයක් ඇමරිකාන් ඩොලර් අනු හතත්ප තිබේ තිබියදී ලීටරයක් රුපියල් එකසිය විස්සකට විකුණුවල්. නමු අද ටෙල් බැරලයක් ඩොලර් හැත්ත හතරගති තිය එද්දී අපි රුපියල් එකසිය හතලිස් පහට දෙෙනවල් අපි මිලස් සූත්‍රයානුව පසුගියදා වැඩිකරපු පෙට්‍රල් මලගත්තත් ඒ පෙට්‍රල් මල මහින්ද රාජපක්ෂ මේ රට අපට භාර දෙනොකොට තිබන මලට වඩාට දෙදස් දාහතරයේ දෙසම්බර් මාසෙට දෙදස් පහළවේ ජනවාරිමාස වෙනකොට මේ රටේ පෙට්‍රල් මිල තිබුණේ එටසිය පණහකට නමුත් එ. ප්‍රකාශයට පත්කරපු මිල සූත්‍රයානුව තවමත් අවුරුදු හතරකට ඉස්සැල් අතිබුණ මිලට වඩාට තවමමාත් ඒක අඩුයි රුපියාල් එකසියා හතලිස් පහයි. දෙදහ අටවසර අවස වනවිට ලෝක වෙලද පොලේ ඉදන මිල පහලකියද එහි වාසිය මෙරට ජනතාවට නම් අත්පුූයේ නැහැ. එමෙන්ම පසුගේ රජය සමී අවස්ථාකිහි පේකදී ලොක වෙළඳ පොලේ ඉන්දන මිල අඩුවෝද එම වාසයේ ජනතාවට ලබාදීමට පැවැති රජය අසමත්පුනාා. ොකවෙලද පොලේ වැනි තත්ත්යන් සැකිල්ලට ගනමින් ජනතාවට වැඩි වාසි සැලසීම සඳහයි බත්මන් ්‍රච ඉන්ද නමිල සූත්‍රයේ ක්‍රියාත්මක කරන්නේ. පි! අඳන්වා දීල තියෙන මිල සූත්‍රයනුව ඉදිරියේදී බොරතෙල් අඩුවෙනවා වැඩිවෙනවා ඩොලරේ අඩුවෙනවා වැඩිවෙනවා වැඩිවෙන අවස්ථාවලවෙන්ම අඩුවෙන් අවස්ථාවල වාසියයිින් ඉදිරියට ලැබෙන්න්නේ මිරටේ ජනතාවට නමුත් රාජපක්ෂය උන්න්නහ මේ රට පාලනය කාලෙ මේ විදිහටම මිල වැඩිවුුණ කාල තිබුණ අඩන කාල තිබුණ ඒ රජය විසින් ජනතාවට ලබාදිය යුතු එතෙල් අඩුවීමේ සහනයවත් එතුමා ලබා දෙන්නේ නැතුවා අද ජනතාව නොමගැවන්න බොරු කියෙන්. පොදජන පෙරුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝොටහාවේ රජපක්ෂ මහතා තව නම්කර නැති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාතේලේකම් රෝහන් වැලිවිට හතා නිවේදනයක් නිෙකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒකාපද විිපක්ෂයේ ජනාධිපති වරන අපේක්ෂකයා සම්බන්ධ ගැටලුව තතුරටත් උග්‍රවෙමින් පවතිනවා. ඒකාපත්ව විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගොටාවේ රජපක්ෂ මහතා බව ඔුන්ට සහහි දක්වන සිවිල් සංවිධාන කිහිපයක් පෙන්වා දුන්නා.ඒහත් පාලිමෙන්න්තු මාන්ත්‍රීවරුන් වන කුමාරවෙල් ගම වසුදේව නානැක්කාරයන මහත්තවරුන් ප්‍රකාශ කරන්නේ මිරිටල් නායකේකු රට අවශ්‍ය නැති බවයි. එහෙත් විමල් වීරවංශ උදේ ගම්මන් පිළාන පාලිමිින්තු මන්ත්‍රීවරුන් ඇැතුු පිරිස දෙගින් දිගටම පෙන්වා දෙන්නේ ගොට අබේ රාජපක්ෂ මහතාාවෙන නායකයෙකු රට අවශ්‍ය කරන බවයි. එහෙත් ඒකාත්ව විපක්ෂයේ පාර්ලිමින්තු මන්ත්‍රී දළස් අල්ලහපෙරුම මහතාගේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණයට සේල දෙනා එක වියුතු බවයි. මේ වැනි තත්යක් යටතේ ඒකාපත්ව විපක්ෂයට සහහි දක්වන විශ්්‍රවාාමික මේෂ අජිත් ප්‍රසන්න මහතාට ගෝටාපේ රාජපක්ෂ මහතාගේ ජනාතිපති අපේක්ෂකත්වය පිළිබඳ කළ ප්‍රකාශය පවා ඉල්ලා අස්කර ගැනීමට සිද වුණා. දහස් ගන්නකගේ ජීවිත බේරාගැනීමට සහය වූ සුවසැරිය උතුරුපලාාතේ ක්‍රාත්මකරීම ලබන විසි එක් වනදා ආරම්ද කරනවා. බොහෝ පිරිසකගේ විරෝධතාමධ්‍යිය ජනාධපති මෛත්‍රපාල සිරිසනමැතතුමා සහ, අග්‍රමාතය රණීල් වික්කමසිහමහතාගේ නායකත්ව යටතේ, ගිලන් රත සේවාව ආරම්භකිරීමට හැකි වුණා. ධනවෑ අනුව හදිසි ඇමතුම් අංකේයට ඇමතීමෙන් සුව සැරිය සේවාව ලබාගත හැකි. පසුගිය කාලේ රටේ ඇතිවූ බොහෝ සිදුවම් වලදි ස්ුව සැරිය තීරාත්මක සේවාක් සිදු කලා. ස්ුව සැරිය තවත් අදිරක්, තුරු පලාාතේක්‍රියත්ම කිරීම සඳහා ඒවෙනුවෙන් සකස් කළ ගිලන් රත ගම්පහා වැලිවේරිය ඩිමෝමෝට් රත අංගනේසිට යාාපනේදක්වා ගමන් ආරම්භ කලා. ගිලන් රත පණහක් මෙසේ යාාපනේ බලා පිටත්තු අතර ලබන විසෙක් වනදා අගාමාතය රංගි විකම සිංහතාගේ ප්‍රධානත්වෙන් එම රත සුව සැරය සඳහා යදවීමට නියමතයි. දෙවනි ආදර වෙනුවෙන් අප ගිලව දෙසිේ නමයක් ලබෙනවා නමුදග කියලව දෙේ නමයයක්ම මේ උත්සවට යොදාගනීම ප්‍රයගක අපහසුයි නමුත ඒක නිසා අපිගෙන රත පණහක් පමණයි මේ උත්සහයට යොදාගන්නේ. යහපාලන රජ්‍ය ක්‍රියාත්ම කළ මෙම වැඩසරහණ සදා, ගිලන් රත ඉන්දී රජය මගිල් ලබා දුන්න. පළමු අදීරේද දිස්ත්‍රික්හිපයක මෙම ගිලන් රත සේවාව ක්‍රියාත්ම කරනු අතර, ජනතාවට එම සේවාව සමීපකිරීමට ද හැකි වී තිබෙනවා. ොදු බල සේනාංවිධානයේ මහලේකම් පූචජ ගලකොඩත්තේ ඥානසාරවාමීන් වහන්සේට එරහිව, අභ්‍යාජනාධකරණ ගුණුකර ඇති ඩුවේ තිීම්දුව අගෝස්තු මස අට වනදා ප්‍රකාශයට පත්කිරීමට දින නියව කෙරුණා. එය ඇතුළු අධිකරන පුවත්කිහිපයක් දැන්. එදහස් දාසය වසරේ ජනමාරි විසි පස්වනදා හෝමාගම මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අධිකරනයට අපහසකිරීමේ චෝදනාවයටතේ උන්වහන්සේට එරහිව මෙම නඩුව ගොඩු කරතිබෙනවා විිනිසුරු ප්‍රේති පත්මන් සූරසේන මහතා ඇතුළ දී පුත් කල විනිසුරු මඩුල්ලක් හමුවෙයි මෙම නඩුව අද කැඳවාතිබුණේ. ඥාණසාර ස්වාමීන් වහන්සේගේ පාශවය ලිखිත දේශන අද ගොළු කරතිබුණ. මෙම සිද්ධිය සම්හන්ධයෙන් හෝමාගම හිටපු මහෙස්ත්‍රාත්, රංග දිසානායකමහතා මීට පෙරසාක්ෂිල බාදුන්නා. අධිකරණට අපහස කිරීමේ චෝදනාව අටතට මේ ගැනන්නේ නම්, අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස இல்லලා, රංග දිසානායක මහතා අභිාචනා අධිකරනයට පැමිණිල්ලක් යොමු කර තිබුණ. මාදේදී ප්‍රීත් එක් නැලිගොඩ අතුර දන්වීම සිද්ධිය සම්බඳධ නඩුව වෘත අධිකරණේ කැඳවූ අවස්ථාවේ. ඥානසාර ස්වාමීන් වහන්සේ හැසිරුණු ආකාරය අධිකරනයට අපහසකිරීමේ චෝදනාවයටට තේ කටයුතුකිරීමට හැකි දෙයන්න හෝමාගම මහස්ත්‍රාත්වරයා අභ්‍යාජනා අධකරනෙන් විමසාතිබෙනවා. මාතිවේදී කීත් නොයාර් මහතාට පහරදිී තුවාල කිරීම සබහන්ධ නඩුව ගල්කිස මහෙස්රත් අධිරනේදී අද විභාගයට ගැනනා. සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත නිදහස්ව සිටින, යුදහමුදා බුද්්‍යංශ නිලධරී හත් දෙනා අධිකරණය හමුව පෙනී සිටිය. අරක්ෂණවල ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් තවත් නඩුවක් මෙම අධකරණයේ විභාගයට ගැනෙන බැවින් වැඩිතුර විභාගය එම නඩු විභාග පැවැත්වෙන ලබන විසිහතර වනදා සිදුකිරීමටයි මස්ත්‍රත්වරයා නියෝග කළින් ්‍යවසායකින් ලක්ෂයක් බීකිරීමේ අරමණින් ක්‍රියත්මක එඩ ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩස්්‍රහන සාර්ථකව ක්‍රියාත්ම කරනවා. ලත් ව්‍යාරකින්ට සවශක්ති නගී සිටීම සඳහා මෙම වැඩසරහණ අර්ථේ නයෝජනාක්‍රම දහසේකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්ම කරනවා. එම කටයතු වඩත් පහස කිරීම වෙනවැනි රාජ්‍යබැන්කෝල එට ප්‍රයිස් ්‍රී ංකා විශේෂකව්ලුවක් විවෘධ කරන්නේ ලංකාබැන්ක ූලස්ථනේ එට ්‍රයිශ්වී ලංකා විශේෂ කවලුව විෘත්තකරීම අද සිදුකෙඩුණා. ඒ මගල සමර වීර ලක්ෂමන් කිරියල් ලයන අමාත්‍යවරුන් සහ. රාජ්‍ය අමාත්‍ය ඉරන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධහනත්වෙන්. නව ව්‍යවසාකයින්ට ලියාපදිංචි වීම තුළින් ප්‍රමාධකින් තොරවල් නයි පහසකම් ලබාකැනීම අවස්ථාව මේ තුළින් හිම වනවා මෙත්‍ර මහජන බැංකු ප්‍රධන ූලස්ථානේදීද එන්ට ්‍රශ්වවි ලංකා විශේෂ කවලුව විෘතකරීම අමාත්‍යවරුන්ගේ සහභාගේටවෙන් සිදුකිරුණා රජේ රැකීරක්ෂා හොය හොය අපේක්ෂා බංගත්වයෙන් හිටපු තරුණ දරුණයන්ට අද හැම බැංකුවක්ම තමන්ට හොඩ ව්‍යාපෘති වාර්තාවක් තියෙනවන තමන්ට හොඩ සිහිනයක් තියෙනවනං. ඒ යතාර්ථයක් බවට පත්කර ගැනීමට අත හිත දෙන්න ලෑස්ටි. එන සතිය වෙනකොට එට ප්‍රයිස් ්‍රී ලංකායක හොට්ලයි් හෙකුත් දෙන්න ලංකාවේ කොහේ වනත් ප්‍රශ්සයක් ඇතිවුණොත් ප්‍රශසයක් තියනවන එයායට පෝසන්ටක හරහා මූලස්ථානයට අපිට පැමිල්ලි කරන්න පුළුවන්. වැඩපි බැංකුව ගමට අරන්ට වැඩපිටිය ගමට හිල්ල ගම ජරතාවගේ ප්‍රශ් කරනවා ඔබේ අවශ්‍යතාවය ොවදකින්. ඉති මේගේ අරුණ. දකල්ගෙන නතාවට අවබෝධයක් ලබාදේලා විශේෂේප තට පළම්පනාවගේ ජීවිත සාර්ථකර ගැනීමට අවස්ථාවක් ලබාද. නය ප්‍රතිලාව ලැබූ කෙහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වා. දිගු ගමනක් කෑමට මැහෙන්න්න හැකියාවක් ලැබෙනවා අනිත් නයෝජනා ක්‍රම අතරට වඩා මේ ක්‍රමින් කෙටි කාල ඇතුළ අපේ ගමන යාමට හැකියාව ලැබෙන බවමන් සතුරින් දන්න. ය දරඩට කාරක්ෂම ලස මේක කරගන්න පුලුවන්කම ලැබුණ මම් බලාපොත්ව වෙනවා ලැබුණ මුදලින් ම ඉදිරියට මගේ ව්‍යාරය දියුණු කරගෙන ඉදිරිට කරගෙන යමට. මගේඒහි වැඩ කටයුතු කරගන්න තමයි මට ිල්ලෝනක පස්ස වනේ හනිම පාසයි. ප්‍රස්ථාවකට පත්වන්න සමස්ත ගුරු පරපුරේ නිවාස ගැටලුවට බිසඳුම් ලබාදීමට ගුරු ගම්මාන ඇතිකන්න බව අමාතේ සජිත් ප්‍රේමදා සමහතා පවසනවා. ලබන අවුරුද්දේ දෙසැම්බර් තිස්සෙත් පෙනිද වෙනකට මම උදාගම්මාන දෙදාස් පන්සේක වැඩ ආරම්භ කර නොමුදු රටයට දෙදස් විස්සේ ජනවාරි පළවිනිදට අරගම්මාන දෙදස් පන්සේට අමතර තවත් උදාගම්මාන පන්දහසන් ලායාද කරනයි කිය එක ගොම බගකීමෙන් ප්‍රකාශ. දෙලක් සසූදාහකට ආසන්න ගුරු පරපුරා රාජ්‍යන්සේ සිටියන් එයට බරපතලීනම් ප්‍රශ්න ඇතිවේ අද මම රට පුරාවටම ගුරු ගම්මාන් ඉදි කරන වැඩස පැහන කාරප කරලාති. ගොරුවරුන්ට නොමිලේ ඉඩං ලබාදී. මගේ අමාත්‍යංශයේ අරුදල් වලින් නිවස කනාගන්නට අපි ආදහරුඋපකාර කරනොයි කියන එක ම ොහොම සපටෙන් ප්‍රකාශන. මම මේ ලබාදුන් වු බස්රත වලට අමතර තවත් බස්රත තිහ කම්බන්තුර දිශ්‍රික්කේ පාසැල් වලට මම ලබාදී. ඹබලන්තුට ේර පුත්ත ජතික පසල රුපියල් ලක්ෂ ස්පහක් වටන නවින්න බස්වතයක් ප්‍රධාන කිරීම අත්‍යවරයාගේ ප්‍රානත් වෙන් සිුදු කරුණා අමත්‍යරයා ඉල්ලීමම මත ධානපතති මුල්ල පරිතයා නව ම බස්වතය පිරිනැමනේ මිට අමතරව විද්‍යාලිය නර්ත ංශෂ හද අමත්්‍යවරයා මුල්ල පරිත්‍යයක්ෂ කළ.. මේදනවල වෙලඳ පොල එලවුලු සාත්‍යවශ්‍ය බාන්ඩ මිල හිලගොස් ඇැයි මමාධ්‍ය ඔස්සේ විධවාර්තා පලවනවා. එබන්ඳු මිල ඉහලයාමක් පවති නේද. සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදු කළා පසුගේ වසරට සාපේක්ෂව මේ වසරේ කත වූ මාසහයට රටේ උද්ධමන අනපාතය ක්‍රමින් පාලයමින් තිබෙන දකින්නට හැකි. ඒ අනුව මයි මාසයේ සීට දෙකයිදශම එකක් ලිස එඒ සටහන් වනා. එක්ට කොබැඩුව ගොයි කටීතු පර්ේෂ හා පුහුණු කිරීම ආයතනය පෙන්වා දෙන්නේ මෙම කාලවකවානෝ තුළ අත්‍යවශ්‍ය ආහර ද්‍රවයන්ගේ කිසිදු අසාමන්න්‍යිල ඉහලයාමක් නකින්නට නොලබෙන බවයි. පසු කිය වසරේ අයපත් කාල ගුණේහිත්වන් සහල් සහපොල් මිල හළ කියද මෙවනමට එම තත්වේද යහපත් අතට හැරී තිබෙනවා පසුගිය වසරේ ඇති වූ නියන්තත්වේ හේතුවන් වග කන්න තුනක් පාලුවට යාම සහල් සහ පොල් නිෂ්පාදනීට දැඩිලිස බලපාතිබනා එම නියගේ ඇතිවී තිබින්නේ වසරතියකටසුයි හෙක්ට කොබ්බෑකටුව ගොවි කටයතු පර්වේෂණ අයිතිනය පෙන්වා දෙන්නේ සෑම වසරකම ජූනි ජූලි මාසවල සහ නොෑම්බර්් ජනවාරී මාසවල එවලු මිල ඉහලයාමක් අකන්ඩව දකින්නට ලැබෙන පව. එ ලු සහ ෙටකාල චාාවචනයක් නම් සෑම සරම ම නබ ද ජන ස හ තත්යක් තමයිති වන්න නමුත් තම ට කාල දි ක ඇතුලත් අනවාරම එලු සඳහා පවති මල පහලයන්න පුළුවන් දේශ ොකලන් හ අත්තා පලස්ස ගො මස ලබ න ම තමයි දේශ ෂ්පාදන රක්ෂකර පිය හත හික බද ක් ට පනව බවා අත්තපස ලොකලූන් සහහා වර්ගකට ඒ තමයි අදනක රප ිය හ ො ව දන. පව ලගන් කිසිසේත්ම ඉදිරයේද හලයාම තත්වයක් සිදුවන්න ැහැ. පසුගේ වසරේ ඉතා ඉහල මිලක පැවතිපොල් මලද මෙම විට ක්‍රමෙන් පාලයමින් පවතිනවා. දන්න පසගේ වසතුර අසාමාන නියක තත්ක් ට ල ද යා තත් මුත් ම ිය හ ත පොල් ල හලයාමක් දක්න ැබනවා පොල් පේෂන ඇතන වත්තාව අනුව ඉදිරි මාසතුන ළ දැන පවති ොල් මලහ මල පහලයාමක් අනිවවාම සිදුවෙන් පු නැම. ේතිනි වෙල වෙළඳ පොලි පවතින පොල් මිකගන් පිබඳ අප නරහිෙන් පිට ආර්ථික මධ්‍යස්ථනයේ දී විමසාබෙලිීමමක් කලා දැටික් පොල් අඩුයි ඉස්සලට වැඩිය අඩුුව ප දනුවටහෙම තිබන්නේ දනතය කඩවිිලදී පොල්මලදන් සති දෙකගේ මිලහොඳරමඩුව රක් කියෙනද මිට කලින් අනුගානටය සීරයහමගේ දෙන් හැහැටබහ හැටයි හැත්තවේ හැම. දෙදහස් පාලවට පෙර හා දෙදහස් පාලවන් පසු අත්‍යවශ්‍ය පාරිභෝකික ාන්් මිගණන් පරීක්ෂා කළද තවමත්වෙළඳොෙහි දකින්නට ලපෙන්නේ අටු මලගනන්තත්වයක්. දෙදහස් දාහතරවසරේ ආනයිනික කිරිපිට කිලෝග්‍රෑම් එක ිල, රුපියල් නමසී හැට දෙකක් වූ අතර. මෙ වනවිට එම කිපි කිලෝග්‍රෑම් එක මිල පවතින්නේ රුපියල් අට සේවික්ලෙසයි. හි ක්‍රම් හරසයක කිරි පැකටුවක් දෙදහස් දහත වසරේ තුන්සේ අසූ හයක් වූ අතර මෙවන විට එහි වෙළඳොළ මල රුපියල් තුන්සේ හතලයක් දෙදහ දාහත වන වි කිලෝ ක්‍රෑම් දොල හි දශම පහක ගෘහස්ත ගෑ සිලින්දරේ මි රපියල් දහස් හසය පනහක්ව පැවැතුුණ මෙ වන විට එම ගෑස්සිලින්දරේක මලවන්නේ රුපියල් එක්දහස් පන්සිේ තිස් අටක් පමයි. එලබෙන ආසියා ක්‍රීඩා ල්ලවෙනවෙන් සංචිත ගතකර ඇති ක්‍රීඩික ක්‍රඩිකාවන් සඳහා, මේ වනතෙක් නොගෙ වූ මාසික පෝෂණදීමනාව ඉදිරියේදී ගෙවීමට කටයතු කරන බව ක්‍රීඩා මතති්‍යංශලයකම් කමල් පත්ම සිරමතා පවසනවා. බාගස්තුමස හට දාසිට ආසියක්ක්‍රඩ ඔලෙල් පවැත්තිීමට සැසුම් කරත්තේ ඉන්දුනනිසියාාවවෙේති නිමවූ පදරචමටලිය ක්‍රීඩ ඔල්ලේදී එතිහාසේ ඉහළම දක්ෂතාව දක්වමින් ශ්‍රීලංකාව එක්‍රෘදි පදක්කමක් සමකින් පදකම්මහයක් දිනා කැනීමට සමත් වනා. බෙවන විට ආසියක් ක්‍රඩ ඔලෙල්ට කන්ඩයම් සංචිත ගතකර සිටත් ඔවුන්ට පෝෂණ දීමනාව ලබාතීමට ක්‍රඩ අමත්‍යංශෂය මිතක්කටයුතු කරන හැ. පසුග අප්‍රේල් මාසේසිට එයස්සිදුන් නොබන බව ක්‍රඩකයන් පවසනවා. මේිබඳ අප අමාත්‍යංෂලකම් කමල් පත්මසිරි මහතාකින් විමසීමක් කලා. එවිට ඔහු කියා සිටේ එම ගෙවීම් හිඟමුදල්ද සමකින් ඉතිරියේදී ගෙවීමට කටයුතු කරන පවයි. ඒ සම්බන්ධයෙන් ඒය දිනේද සකච්චවක් පැවැත්වනු බවයි ඔහු කියා සිටියේ. කෙසේ පෙතත් ආසියාකරිඩ උලෙල්ල සඳහා ඇත්තේ තවත් මාසේක කාලයක් පමණයි. විශෙන් අනතුරුව තත්වරික සැසුවය විශෂාන්ගේ සමකිනෙක් වන්න අයින් පොති සාවිස් තරත්මක දර ගනීම සඳහහා w.itnew.lkබ අඩ වයට පිවිසන්න යල් තමම රාත්‍රී ද හයට ඔබට සුරත්ත්‍රියයක් වැඩිතුර තුොරතුරු සඳහා පිවිසේෙන www.itnew./ සිංහල. ඒකා බද්ධවිපක්ෂයද පසුව පොදු ජනපෙරමුණද? දැන් ඒකා බද්ධ පොදු ජනපෙරමුණද ආදී වශයෙන් යළි බලය ඩ හැගැනීමේ දේශපාලන ව්‍යාපෘතිය කනියලෙස් සිටි රජපක්ෂවාදීන්. දැන් ගලේ පැහැරු බලුන්ගේ ගානට වැටී තිබේ. තමන්ට සිටින ප්‍රබලම අපේක්ෂකයා වූ ගෝඨාාවය රාජපක්ෂ, දෙදහස් විස්ස ජනාතිපතිවරන අපේක්ෂකයාලෙස නම් කෙරනු ඇති බව බලාසිටිය අද. ඒ හීනය මහින්ද රාජපක්ෂවිසින් සුනු විසුුණු කරතිබේ. මහින්දට නැවත ජනාතිපතිවරණයක් සඳහහා ඉදිරිපත්වීමේ ව්‍යවස්ථානුකූල අයිතියක් නැත. එසේ නම් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතුවතිබේ. එසඳහා වැඩීම අවස්ථාවතිබුණේ ගෝටාවහෙට. ඔහුගේ ඉදිරිපත්වීම ආණ්ඩු පාක්ෂිකයන්ටද අභියෝගයක් පතිබිණි. ගෝටාභයත එම අවස්ථාව ලබාගැනීමට තමන්ගේ මිලෙටරි ජුන්ටාව සමඟ එක්ව තනිවම සටනක නිරත වුණ ව්‍යත්මග, එිය සහ හරි මඟ ආදී විටෙන් විට ඊනයා රණවිරු සන්නධාන අටවාගෙන දෙදහස් විශස්ස ජනාතිපති වන්නට ඔහු පෙරුම් පිරුවේ. ගෝටාබයගේ නිල නොවන මාධ්‍ය ප්‍රකාශකයාලෙස හඳින් වුණු විශ්්‍රාමික මේච අජිත් ප්‍රසන්නද. රණවිරු ලේබලය අලවාගත් සංවිධානයක් අටවාගෙන්. පසුගිය කාලය මුළුල්ලේමසිදු කළේ පොහොට්ටු පක්ෂයේ ජනාතිපති අභේක්ෂකයා ගෝටාබය බවට ප්‍රකාශයට පත්කිරීමය. එෙත් ඒ අජත් ප්‍රසන්න, ඊට හාත් පසින් වෙනස් වී, ගෝටාභයව ජනාතිපති අපේක්ෂිකයාලෙස නම් කිරීම ගැන සිය කණගාටුව ප්‍රකාශ කළය.ඒ වගේම දූෂණ වංචා චෝදනා එල්ඩවී ඇති ජනතා දේපොල කොල්ලකෑ අයකුට සහය නොදෙන බවද කීවේ. එක වූයේ ගෝඨාභය චූදිතයකු බවය. ඔහු කීවේ තමන්ට ලැබුණු තොරතුරු හා උපදෙස් මත මේ තීරණය ගත් බවය. ඔහුට උපදෙස් දෙන්නට ඇත්තේ මහින්ද රාජපක්ෂමිස වෙන අයකු නොමන බවට සැකයක් නැත. මන්දයත් මහින්ද අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යේ අජිත් ප්‍රසරණකිව් කතාවම නිසායි. ගෝටභය කිසිසේත් රාජපක්ෂ පවලේ ජනාතිපති අභේක්ෂකයා නොවන බව දැන් පැහැදිලිය. තමන්ගේ සහෝදරයාට තමන්ට නොලබෙන අවස්ථාව ලබාදීම. වැඩිමහල් සහෝදරයාවිසින් වලක්වාතිබේ? පෙරේදා ගෝටාභයගේ ප්‍රබලපාක්ෂකියකු වන ආචාර්ය නාලක ගොඩහේවා ෆේස්බුක් සටහනක්කදමින් පෙන්වා දුන්නේ මහින්දරාජපක්ෂවිසින් තමන්ගේ බාල මල්ලී වූ ගෝටාභයව? ජනාතිපති අපේක්ෂකයාලෙස නම් කළහොත්? මහින්ද කෘත හස්ථ නායකෙකු බවයි. ඒත් දැන් මේ ගෝටාවාදීන්ට අනුව මෙය මහින්ද සිය පෞද්ගලික වාසිය තකා ගත්තිින්දුවකි එයනුව මේ පවුලේ මාරාන්තික බල අර්ගලයක් බව පැහැදිලියේ. ඒත් දැන් ගෝටා පරාද මහින්ද! කොහොමත් පරාදය. පවුලේ අනෙක් සහෝදරවරුන්මන බැසිල් හෝ චමල්, ජනාතිපතිවරන සරණකට දමන්නට තරම් ප්‍රබලෝ නොවෙති. චමල්යවෘරදය ඔහු යලි ක්‍රාකාරයේ දේශපාලනයට පැමණීම. හිල්ලුතාවක්. ැල් ගෝටාමෙන්ම ඇමෙරිකානු පුරවැසයක වන අතර, දෘෂණ චෝදනා රැසක් එල්ලවී ඇති චූදිතයකි. පවුලේ ජනප්‍රියම හා ප්‍රබලම චරිතය වන ගෝටාබය. රටේ අනනාගත ජනාතිපතිවරයාාවනවාට විරද්ධ මහින්ද අනෙක් සහෝදරන් ගැන සලකා බැලුවත් වැඩක් වන්නේ නැත. කෝමනමුත් දැන් රාජපක්ෂ පවුලේ දේශපාලනයට සොන් ලකුණු පහලී ඇති බව. ැ රජපක්ෂලාට එල්ලවී ඇති දෂ්ණ වංචා අක්‍රමිකතා සහ අපරාධ චෝතනානුව එක් කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමක්ද නොවනු ඇත. දැනට මේ ඇති සෙස පස්සට.